ඉතිවත් නව කොරෝනා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් ඉල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඉතාලිය මිලාන් එහෙමත් නැත්නම් මිලානෝ ඔන්න උඹලා හින්දා දැන් උට අලුත් පිස්සුවක් ගහලා ඉතාලි පිස්සු යකො ලක්ෂ 3ක් ලංකාවේ අපිට ගොඩක් සමීප රටක් සහ නගර දෝමපල්ලි කියනවා මමලා දෝමපල්ලි ඉතාලියෙන් අහම කියන මේකට දෝමෝ කියලාලු කියන්නේ මේ නගරයම කලාගාරයක් වගේ හරිම ලස්සනයි කොහරි මොනාරි සෙල්ලමක් දාලා ඉතාලියට බැන ගත්තා නම් ඉඳපස්සේ හැබැයි මේ සුන්දරත්වයට මැදි වෙලා අඳුරු පැති ගඩක් තියනවද मेघन होला बलन्न अदापियनो इताली मिलानो होलट अतीते लियोनार्डो डा विंची गे दा पाटन विशिष्ट कलाकरुवन विद्याज्ञयन वगेम श्रेष्ठ पुद्गलयन रसक जीवत्तुनु नगरयक तमयि मिलान ए वगेम इताली जीवत्तुन श्रीलांकिकयन रसक जीवत्तुन्ने मिलान अगनुवर कोटगत लोम्बाडी प्रदेशयि इतिन लंकावे अपे अय कियन तरम मिलान लस्सनद लक्षरिद जीविते सुंदरद मे प्रश्न वलट उत्तर अपि होयमु मिलान वल एत्त पेत्त अपि दैन पलवेनि कोच्चि अरगन ब्रिक कियन स्टेशन एकट आवा अपे कालिन प्लान एके विदिहट अपिट मेतन इंदन इतालिये दोमेदसोला कियन तनट तवत् ट्रेन एकक् गन्न तिबुना හැබැයි මොකක් හරි හේතුවකට ඒ ට්‍රේන් එක දැන් කැන්සල් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ගන්න වෙන්නේ ඊළඟ ට්‍රේන් එක. කොහොම හරි අපේ ලක්කෙකට ඊළඟ ට්‍රේන් එක ඩිරෙක්ට් ට්‍රේන් එක. ඒ කියන්නේ අපිට දොමෙදසෝලා වල බහින්න ඕනේ නැහැ. ඒ කියන්නේ ට්‍රාන්සිට් එකක් නැහැ. අපිට කෙලින්ම ඉතාලියේ මිලානෝ ස්ටේෂන් එකෙම බහින්න පුළුවන්. අපේ මුල් කෝච්චිය තිබ්බේ මෙතනින් 8:10ට. හැබැයි ඊළඟ කෝච්චිය තියෙන්නේ 8:44ට. ඉතින් පැය භාගයක වගේ වෙනසක් තියෙනවා. හැබැයි දැන් ට්‍රාන්සිට් නැති නිසා අපිට කලින් ප්ලෑන් කරපු වෙලාව मिलानो वाले अन्न पुलवा අපි දැන් ට්‍රේන් එකේ ඇවිල්ලා ඉතාලිය පළවෙනි ස්ටේෂන් එකේ ඉන්නේ මේ ස්ටේෂන් එකේ නවත්තලා හැමෝගෙම කොවිඩ් පාස් එක චෙක් කරා ඉස්සර වගේ නම් නෝමලි ඕන කෙනෙක්ට මේ ට්‍රේන් එකේ යන්න පුළුවන්ලු හැබැයි දැන් ඉඳන් වැක්සින් ගහලා තියෙන අයට විතරයි මේ ට්‍රේන් එකේ යන්න පුළුවන් වෙන්නේ දොමදසෝලා ඉඳන් පැය දෙකක වගේ ගමනකින් පස්සේ අපි මිලාන් වල සෙන්ට්‍රල් ස්ටේෂන් එකට ළඟා වුණා मिलान सेंट्रल स्टेशन එක කියන්නේ ලෝකේ තියෙන ලස්සනම සහ ලොකුම ට්‍රේන් ස්ටේෂන් වලින් එකක්. මේක කියන්නේ මම විතරක් නෙවෙයි. ඉන්ටර්නෙට් එකෙත් ගොඩක් තැන්වල ඒ විදිහට සඳහන් වෙලා තියෙනවා. ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳන් සිටි සෙන්ටර් එක පැත්තට යන්න අපි මෙට්‍රෝ එකක් ගන්න ඕනි. යුරෝපයේ වෙනත් නගරවල වගේම මිලාන් වලත් තියෙනවා මෙට්‍රෝ, ට්‍රෑම්, බස් වගේ හැම දෙයකටම වැලි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ටිකට්ස්. අපි මිලාන් වල ගත කරන්නේ දවස් 3ක් නිසා අපි 3 day ටිකට් එකක් ගත්තා. ටිකට් එක අරගෙන අපි මුලින්ම ගියේ මිලාන් වල තියෙන වැදගත්ම තැනක් බලන්න. මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එළියට එද්දී මට දකින්න ලැබුණු view එක හිතා ගන්නත් බැරි තරම් ලස්සනයි. මේක තමයි Duomo di Milano. ගයිස් අපි දැන් ඉතාලිය මිලානෝ වලට ආවා ඒත් එක්කම අපි අද අපේ පළවෙනි තැන බලන්න ඇවිල්ලා ඉන්නේ ඕගලන්ට පිටිපස්සෙන් පේනවා ඇති මේ තමයි දෝමෝ පල්ලිය හරිම ලස්සනයි තවත් විශේෂම දෙයක් තමයි මේක ඉතාලියේ තියෙන ලොකුම පල්ලිය ඒ වගේම යුරෝපයේ දෙවැනියට ලොකුම පල්ලිය ලෝකෙම ගත්තොත් තුන්වැනියට ලොකුම පල්ලිය पल्लिए देव हास्कम रसई असिंदु चुवनम ओब नन्ने असितई उन्ना गिनिकंद अविलुना
දෝමපල්ලියේ ඉස්සරහා ගොඩක් මිනිස්සු රැස්සලා ඉන්නවා. මේ රැස්සලා ඉන්න මිනිස්සු අතර ස්කෑම්ස් කරන අය එහෙමත් නැත්නම් වංචාකාරයන් බොහෝ පිරිසක් ඉන්නවා. මේක මිලාන් වලට විතරක් නෙවෙයි. පැරිස්, බාසිලෝනා වගේ නගරවලටත් සුලබ දෙයක්. ඉතින් මේ වංචා කරන විදි කීපයක් තියෙනවා. අපිටත් කීප දෙනෙක්ම ස්කෑම්ස් කරන්න ආවා. අපි එදා දැක්ක ප්‍රධානම විදිය වංචාවක් තමයි පරවියෝ එක්ක ෆොටෝ ගන්න ස්කෑම් එක. පළවෙනි පියවර. ස්කෑම් එක කරන කෙනා ටුවරිස්ට් එහෙමත් නැත්නම් විසිටගේ අතට බීජ වර්ගයක් දාලා පරවියන්ව එතෙන්ට ගෙන්න ගන්නවා. දෙවෙනි පියවර. මේ පියවර විදි දෙකකට වෙන්න පුළුවන්. එක්ක ටුවරිස්ට් පරවියෝ ගැන ෆෝකස් කරන් ඉන්න වෙලාවේ එයාගේ බෑග් එක, පර්ස් එක වගේ දේවල් තවත් කෙනෙක් ඇවිත් තොරකම් කරන එක. මේක කාටවත් නොදැනීම සූක්ෂම විදියට කරන එක්ස්පර්ට්ස්ලා මේ ටවුන් වල ඉන්නවා. අනිත් ක්‍රමය තමයි පරවියෝ එක්ක ෆොටෝ එකක් ගහලා කිසිම සාධාරණකමක් නැති ඉතා විශාල මුදලක් ඉල්ලන එක. උදාහරණයක් විදිහට මේ වීඩියෝ එකේ මේ පරවියට දාපු කෑම ටික වෙනුවෙන් යුරෝ 20ක්. එහෙමත් නැත්නම් 5000ක් විතර ස්කෑම ඉල්ලනවා. පියාසා දෙල් දෝමෝ. එහෙමත් නැත්නම් දෝමපල්ලි අසල මේ ප්‍රදේශයේ වෙන ස්කෑම්ස් ගැන වීඩියෝස් ගොඩක් YouTube එකේ තියෙනවා. ඊට අමතරව යුරෝපයේ වෙන විවිධ විදිහේ ස්කෑම්ස් ගැන රික් ස්ටීව්ස් හොඳ ආටිකල් එකක් ලියලා තියෙනවා. ප්‍රධාන ටවුන්ස් වලට යනවනම් මේ ගැන අවබෝධයෙන් ඉන්න එක ගොඩක් වටිනවා. YouTube එකෙන් ලැබුණු wisdom එකට පින් සිද්ධ වෙන්න බොහොම අමාරුවෙන් මේ ස්කෑම්ස් වලින් බේරිලා අපි ඉස්සරහට ගියා. ගයිස් අපි දැන් දෝමපල්ලිය ඇතුළට යන්න හදන්නේ. ටිකට්ස් ගන්න තියෙන වෙනම තැනකින් අර පිටිපස්සේ ඇත තියෙන ටිකට්ස් ගන්න තැන. ඉතින් එතනත් පොඩ්ඩක් පොඩි පොලිමක් වගේ තියෙනවා. ඉතින් අපි හිතුවා පොලිමේ ඉඳලා හරි ටිකට්ස් අරන් ඇතුළට යන්න. දැන් නේද දෙකම හාර තුන විතරයි ටිකට්ස් තියෙන්නේ. අපි එවලට ගමු නේ. ඔව්. ගයිස් අපි දෝමපල්ලිය බලන්න ටිකට් එක ගත්තා. හැබැයි අපිට දෙකම හාරට තමයි බලන්න තියෙන්නේ. තව පැය එකම හාරක් විතර තියෙනවා. ඉතින් අපි හිතුවා ඉතාලියේ පරණම shopping complex එක බලන්න යන්න. මේක නම් කරලා තියෙන්නේ ඉතාලි රාජධානිය හිටපු පළවෙනි රජුරුවන්ගේ නමින්. ඉතින් අපි අතුල ගිහින් රවුමක් දාමු. ඇත්තටම මේක ඉතාලියේ පරණ shopping mall එක විතරක් නෙවෙයි. මේක ලෝකෙම තියෙන පරණම shopping mall එක. නමින් ගැලරියා විටෝරියෝ ඉමැනුවෙල්. ඉතාමත් ලස්සන විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව හදලා තියෙන මේ shopping mall එකේ හැම දෙයක්ම තියෙන්නේ එකම කලර් තීම් එකකට. කළු පාට, රත්තරන් පාට, ක්‍රීම් පාට සහ සුදු පාට. තවත් විශේෂම දෙයක් තමයි ලක්ෂරි shopping වලට ලෝකෙ ප්‍රසිද්ධම තැනක් තමයි මෙතන. Prada, Gucci, Chanel, Louis Vuitton වගේ luxury brands ගොඩක් මේ mall එක ඇතුලේ තියෙනවා. ඉතින් shopping වලට වගේම window shopping වලට මෙතන කියාපු තැන. Guys අපි දැන් මේ පොඩි special තැනකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඔක්කොම මිනිස්සු වට වෙලා අර සතාග වටේට කැරකෙනවා. ඇත්තටම අපි ඉන්නේ මේ shopping complex එකේ center එකේ වගේ මැද වගේ තැනක තමයි ඉන්නේ. මෙතන තියෙන්නේ මේ ඇත්තටම මෙහි තියෙන ටොරිනෝ කියන ප්‍රදේශ නිරූපණය කරන ලෝගෝ එකක් මම දන්න විදිහට නම් ඒ වගේම මෙහි කට්ටි විශ්වාස කරනවා මේකේ ඉන්න මේ සතාගේ මේ බුල්ගේ ටෙස්ටිකල්ස් දෙක ඒක වටේට කැරකුණොත් ඒක පාගගෙන කැරකුණොත් වට තුනක් අවුරුදු තුනක් පුරාවට ලක් එක ගේනවා කියලා ඒක තමයි මේ නේ හැම මිනිස්සෙක්ම වගේ ගිහිල්ලා කැරකිලා ෆොටෝ එකක් නැත්තම් වීඩියෝ එකක් ගහන්නේ කැරකෙමුද ලක් එක හම්බුණාද
මට අවුරුදු 2 ලක්ෂයක තියෙනවා මාත් 2යිද කොහොමද වින්ඩෝ ෂොපින් කරලා ටොරිනෝ බුල් වටේ කැරකිලා හරිම මහන්සි අපි ගියා කොෆි එකක් බොන්න අපි දැන් ඉන්නේ ෂොපින් කොම්ප්ලෙක්ස් එකේ මැද හැංගිලා වගේ තියෙන තැනක මේක මාෂසී කියලා කැෆේ එකක් දෙවෙනි තට්ටුවේ තමයි තියෙන්නේ මෙතෙන්ට ආවහම ෂොපින් කොම්ප්ලෙක්ස් එකේ මැද හැමදේම ගොඩක් ලස්සනට පේනවා ඒ වගේම අපි කැපචිනෝ දෙකක් ගත්තා ක්‍රොසොන් දෙකකුත් ගත්තා ඉතින් එහෙනම් view එක බලන ගමන් අපි මේව කාලා බීලා දුමපල්ලි ඇතුළට යන්න බලමු දැන් රසම රස කැපචිනෝ එකක් බිව්වා ඒත් එක්කම අපි දෝමපල්ලියට යන ඇතුළට යන වෙලාවත් ලඟ වෙනවා එහෙනම් අපි ඒ පැත්තට ගිහින් බලමු ෂොපින් මෝල් එකෙන් එළියට එද්දී පොඩි පින්නකුත් වැටෙන්න පටන් අරන් පින්නේ තෙමි තෙමි අපි දෝමපල්ලිය ඇතුළට යන පෝලිමට එකතු වුණා දෝමපල්ලියේ දේව හාස්කම් රසයි ඇසින් දුටුවනම් ඔබ උනත්ය සිතයි මං ඉතාලියේ තනි වුණා ගීතේ ගයා නුඩවත්ත මෙහෙම කිව්වේ ඇයි කියලා මට දැන් ටික ටික තේරෙනවා මේ පල්ලිය නම් හිතා ගන්නවත් බැරි තරම් ලොකු අරුම පුදුම නිර්මාණයක් ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදලා තියෙන මේ පල්ලිය සම්පූර්ණයෙන්ම වගේ හදලා තියෙන්නේ මාබල් කියන පාෂාණයෙන් ඒ වගේම බැලූ බැලුවත චිත්‍ර කැටයම් මූර්ති පිරිලා 1386 දී හදන්න පටන් අරන් තියෙන මේ පල්ලිය හදලා ඉවර කරලා තියෙන්නේ 1965 දී ඒ කියන්නේ අවුරුදු 600ක් මිනිසා අතින් නිම වුණු අති විශිෂ්ට නිර්මාණයක් ඉතාලියේ මිලානෝ කියන්නේ ගොඩාක් බිසි ටවුන් එකක්. ඒ වගේම මං ගිහින් තියෙන ටවුන්ස් වලින් බිසිම ටවුන් එක තමයි මේක. ටවුන් එක කොච්චර බිසි වුණත් ටවුන් එක මැදම තියෙන මේ පල්ලියට ආවම හිතට මාරම නිදහසක් දැනෙනවා. ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. ඒ අඳුරු බව, গুপ্ত බවත් එක්ක හිතට දැනෙන්නේ හරි අමුතු හැඟීමක්. ඊළඟට අපි පල්ලියෙන් එළියට ගියේ තවත් ගොඩක් විශේෂ දෙයක් කරන්න. ගයිස් අපි පල්ලිය ඇතුළ බැලුවා. ඇතුළ නම් හිතා ගන්නවත් බෑ මාරම ලස්සනයි. මේ පල්ලිය ඇතුළ බලනවා වගේම කැමැති කට්ටියට උඩට යන්නත් පුළුවන්. ඒ කියන්නේ වහලෙට. ඉතින් අපි ටිකට් එකක් ගත්තා. ඒ වගේම උඩට යන්න සෙනඟ ගොඩාක් ඉන්නවා පෝලිමේ. ඉතින් පෝලිම කොච්චර දිග වුණත් අපිත් හිතුවා උඩට යනවා කියලා. අපි පල්ලියේ උඩට යන ගමන් දැන් තට්ටු දෙකක් විතර නැග්ගා තව චුට්ටක් තියෙනවා මම හිතන්නේ ගයිස් පය ගානක් නැගලා නැගලා අපි කොහොම හරි දෝමපල්ලිය උඩටම ආවා. ඇතුළට එනකොටම මෙතන ලස්සන view එකක් තියෙනවා. ඇත හරිම ලස්සනයි. ඉතින් අපි මෙතනින් ඇතුළටත් යන්න try එකක් දින බලමු. පය ගානක් කිව්වට උඩට නගින්න ගිය විනාඩි 10ක් විතර. හැබැයි එක තැන කැරකි කැරකි යන්න ඕන නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ. ඒ වගේම මහන්සි.
හැබැයි මේ ලස්සන දැක්කම හැමදේම අමතක වෙනවා. ගයිස් අපි දෝමපල්ලිය ඇත ඉඳන් බලද්දී ගොඩාක් ලස්සනට පෙනුණා. මේ කුළුණු වගේ තිබ්බේවා අපිට ඇත්තට පොඩියට පෙනුනේ. ඉතින් ළඟට ඇවිල්ලා බලනකොට හරිම ලස්සනයි. ඒකේ එක එක කැටයන් කපල තියෙනවා. ඒ වගේම එක එක පිළිම තියෙනවා. පොඩි ඩීටේල් එක පවා මේගොල්ලෝ ලස්සනට ඒ කැටයම් කරලා තියෙනවා. ඉතින් මම දන්න විදිහට මේ කැතිඩ්‍රල් එක හදන්න අවුරුදු 600ක් විතර ගිහින් තියෙනවා. දැන් වෙලාව හවස පහට විතර ඇති. දවසම ඇවිදලා තිබුණු මහන්සිය නිසා අපි හොටෙල් එකට යන්න පිටත් වුණා. මාස එකයි දවස් තුනයි මුහුදෙන්නම් බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං. Deshace venasune dideng signorina nubahin rata kema kala api hotel ekata aawa milan town eke tantang wala inna scammers lage karadare hitin amathaka karot ada dawasa experience ekana godak hondai e wageema switzerland eyata saapekshawa badu milat godak adui tawat vistara godak kiyanna tiyenawa ඒ විස්තරත් එක්ක මිලාන් වල සෙකන්ඩ් බ්ලොග් එකෙන් හම්බෙමු. අපේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න, පහලින් අපිව ලයික් කරලා subscribe කරන්න.